පිනතුන මේ තම තමන්ගේ වැරදි හොයාගණ්ඩ තමයි අපි හැමෝම ලෑස්ති වෙන්නේ. බණ අහනව කියල කියන්නේ තමන්ගේ වැරද්ද මොකක්ද කියලා හොයාගණ්ඩ පාර හදාගන්න එක. තමන්ගේ වැරද්ද මොකක්ද කියල කියහම මේ සංසාරයේ දිගින් දිගටම අපි ඉපදීපදි යන්නේ ඇයි. හුඟාක් දෙනා කතා කරනවා මේ සසරින් මිදෙන්ඩ ඕන කියලා. මේ සසරින් මිදෙන්ඩ ඕන නම් අපිට ආපහු ප්‍රශ්නයක් එනවා, මිදෙන්ඩ ඕන නං ඇයි අපි සංසාරය තව ඉන්නේ කියලා. තාමත් සංසාරය ඉන්නේ අපි කොතන කොතන හරි තවත් වැරදි තියෙන නිසා. එහෙමනම් ඒ වැරදි ටික තමයි අපි හොයාගණ්ඩ ඕනේ. භාගිතුන් වහන්සේ ධර්මය අපිට දේශනා කළේ ආංගේ වැරද්ද තියෙන තැන හරියටම හොයාගන්න. ඒකට උපකාර කළේ භාගිතුන් වහන්සේ. භාගිතුන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ. දෙනිසා තමන්ගේ වැරදි සමහර කෙනෙක් පෙන්නනකොට සමහර කෙනෙකුට කේන්ති යනවා. එනිසා සඳහන් කළා මේ අපේ වැරදි අපිට කවුරු හරි පෙන්නනකොට සමහර වෙලාවට කටු අනිනවා වගේ දැනෙනවා කියලා. එනිසා කේන්තියාව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජදස්සින. තමන්ට කවුරු හරි වරදක් පෙන්නලා දෙනවනම් ඒ පුද්ගලයා දිහා බලන්න කියලා සඳහන් කළේ නිදහනයක් පෙන්නන පුද්ගලයෙක් දිහා බලන තරම් සතුටින් එහෙම බලන්නේ මේ සසරින් මිදෙන්න උවමනාව තියෙන කෙනා. අන් ඒ නිසා මේ තමන්ගේ වැරදි හැම වෙලාවෙම හොයාගන්න පුළුවන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීම තුළින්. අපිට අපේ වැරද්ද දකින්න පුළුවන් වෙන්නේ සත්පුරුෂයන් ආශ්‍රය කිරීම තුළින්. ධර්මය අහනකොට සත්පුරුෂයන් ඇසුරු කරනකොට අපිට දැනෙනවා මම කරන මේ වැඩි හරි මේ වැඩි වැරදි. මෙව්වක් කුසල් මෙව්වා කුසල්. ඒක කියලා දෙන්නේ සත්පුරුෂයෝ විතරයි. අසත්පුරුෂෝ පාපමිත්‍රයෝ කවදාවත් අපිට අපේ හරි වැරදි පෙන්නන්න එන්නේ ඒගොල්ලෝ පෙන්නුවොත් පෙන්නන්නේ වැරදි පාරමයි. යෙදෙව්වොත් යොදවන්නේ වැරද්දටමයි. කෙරෙව්වොත් කරවන්නේ අකුසලයක්මයි. ඒ නිසා තමා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ බාලයා කවදාවත් ජීවිතයට එකතු කරගන්න එපා කියලා.